දැන් සිග්නල් හර්බල් 99ක් විශ්ව වීද සමග සටන් කරයි. ඇත්තටම අහන්න තියෙන්නේ අපේ රටේ ජනාධිපතිතුමා මේ වෙලාවේ වැඩ කරන්නේ අත්ත නැට කාලද කියන එක. විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ වෙලාවේ බරපතල බයවීමකට ලක් වෙලා තියෙනවා. මං හිතන්නේ එයා විශ්වාස කරනවා මේ නම වෙනදටත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව එළෙව්වා වගේ එයාව එළවයි කියලා. ඒ නිසා එයා උත්සාහ කරනවා මේ රටේ අරගල කරන සියලු දෙනා හිර කරන්න. අරගල කරන සියලු දෙනාව බය කරන්න. මේ බය වෙච්ච රනිල් අපිව බය කරන්න හදනවා. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියනවා එහෙම අපිව බය කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔයාට වැඩපිළිවෙලක් තියෙනවා නම් ඔයා අපිව බය කරන්න එන්නේ නැහැ. ඔයාට වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒ වැඩපිළිවෙල මේ රටට ඉදිරිපත් කරන එක තමයි ඔයාගේ වගකීම. ඔයා වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ නැතුව අපිව බය කරන්න හදන්නේ ඔයාට චිරාත් කාලයක් වැඩපිළිවෙලක් නැතුව ඔය පුටුවේ ඉඳගන්න. ඒ නිසා බය වෙච්ච රනිල් අපිව බය කරන්න හැදුවට අපි බය වෙන්නේ නැහැ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ 2021 ජූලි මාසේ කියනවා ජෝසප් ස්ටාලින් සහෝදර අත්අඩංගුවට ගන්නකොට පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රි ආසනයක් තියාගෙන මේ අත්අඩංගුවට ගැනීම නිසා අපිට GSP සහනය නැති වෙනවලු. මේ අත්අඩංගුවට ගැනීම නිසා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවලු. අපේ රටට ජාත්‍යන්තර ප්‍රජාවකේ බැල්ම නැති වෙනවලු. 2021 ජූලි මාසේ මොලේ තිබ්බ රනිල්ගේ මොලේ අද වෙනකොට කොහෙද කියලා අපි අහනවා. 2021 ජූලි මාසේ මොලේ තිබ්බ රනිල් අද වැඩ කරන්නේ සම්පූර්ණයෙන් මේකට විරුද්ධව. ඒ නිසා රනිල්ගේ මොලේ දැන් ඇලේ දාලා තියෙන්නේ. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහට අභියෝග කරනවා ගිය අප්‍රේල් 28 කරපු මේ අරගලයට ජෝසප් ස්ටාලින් ඇතුළු මේ සහෝදරවරු අත්අඩංගුවට ගත්තනම් පුළුවන් නම් රනිල් වික්‍රමසිංහ කියන්න ඒ අප්‍රේල් 28 අරගලයට ඔයා සහයෝගය දුන්නද නැද්ද කියලා. අපි පැහැදිලිවම කියනවා මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළවන අප්‍රේල් 28 අරගලයට රනිල් වික්‍රමසිංහ යටින් ඉඳන් උදව් කරා, යටින් ඉඳන් සහයෝගය දුන්නා. ඒ අරගලය කරන්න අපිව උසිගැන්නුවා. එහෙනම් රනිල් වික්‍රමසිංහව ඉස්සල්ලා අත්අඩංගුවට ගන්න. ඒ වගේම වෘත්ති සමිති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අපිත් එක්ක එක පේලියට හිටියා. අත්අඩංගුවට ගන්න, පටන් ගන්න ජනාධිපතිගෙන්. ඒ අරගලය වැරදිනම්, ගෝඨාභය පන්නපු එක වැරදිනම්, ඒකට උදව් කරපු මේ ජනාධිපතිගෙන් ඉඳන් අත්අඩංගුවට ගන්න. පුළුවන් නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට අපි කියනවා ප්‍රකාශයක් කරන්න, අභියෝග කරනවා. ඒ අරගලයට යටින් ඉඳන් ඔයා උදව් කරාද නැද්ද කියන එක පිළිබඳව අපිට ප්‍රකාශයක් ප්‍රසිද්ධිය කරන්න කියලා.